ගොවිත යන පිළිබඳවත් කිසිව අවබෝධයක් හෝ දැනුමක් නැති පුද්ගලයෙක් අපේ රටේ කුසකර්මාන්තේ පාලනය කරන්නේ රට පාලනය කරන්නේ හානි වෙන අස්වැන්නට වන්දි ගෙවනවා කියන. නමුත් දැන් මේ වන්දියත් නොගෙව යන්න තමයි මේ උත්සාහ කරන්නේ. දකුණු අත කරන දේ වම් අත නොදන්න ආණ්ඩුව බවට පත් වෙලා තිබෙනවා. ඇමතිවරු අර ගෙදර මුවහමට තඩි බානවා වගේ එක එක්කෙනා හොයාගෙන තිබෙනවා පහර දෙන්න. ඒ නිසා ඒවා ව්‍යාජයක්. කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කරනවා මැජික් බලයකින් ඩොලර් සංචිත වැඩි කරගත්තා වගේ. චීනයෙන් ගත්ත අතමාරුවක්. ඒක ඇවිල්ලා අතමාරු ණය. කිසිසේත්ම ලංකාවට පවරා ගැනීමක් නෙවෙයි ඉන්දියානු අයෝසි සමාගමට පවරා දීම. ඒ නිසා එහි කටයුතු සඳහා තමයි මේ බිඳ වැට්ටීම් කරමින් තිබෙනවා අපිට පේන්නේ. අපේ රටේ ගොවි ජනතාවත් ගොවි තැන පිළිබඳවත් කිසිව අවබෝධයක් හෝ දැනුමක් නැති පුද්ගලයෙක් අපේ රටේ කුසකර්මාන්තේ පාලනය කරන්නේ රට පාලනය කරන්නේ. ඔවුන් විසින් විශාල ව්‍යසනයකට දාලා තිබෙනවා. ගොවි ජනතාවම ඔවුන් දෙන ලද පොහොර යොදවලා වෙච්ච විනාශය පිළිබඳව පෞගේද කාලේ ඕනෑවට වඩා වැඩියෙන් පින්නුම් කරා. ගොයම් බල්ලෝ කනවා, සමහර අය වගේ පඳුරු ගහන්නේ නැහැ, නිකම් මැටි ගොඩවල් වගේ අතාරිනවා, නිකම් වැලි කඳු වගේ අතාරිනවා. ගොවි ජනතාව මේ පොහොර පිළිබඳ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති වැලි මඩ ගිහිල්ලා කුඹරට ගහන්න කියලා මහින්දානන්ද කියන්නේ. හැබැයි මහින්දානන්දලා ආරම්භයේදී කිව්වේ මොකද්ද? මේ ආබනික වගාවට යන්න හානි වෙන අස්වැන්නට වන්දි ගෙවනවා කියන. නමුත් දැන් මේ වන්දියත් නොගෙව යන්න තමයි මේ උත්සාහ කරන්නේ. හැබැයි මහින්දානන්ද ඉතා හොඳින් තේරුම් ගන්න ඕන මේ රටේ ගොවි ජනතාවත් මේ රටේ ගොවිතැනත් කියන්නේ ඒගොල්ලන්ගේ පරවේණි බූදලයක් නෙවෙයි. මේ රටේ ගොවි ජනතාව තමන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් තමන් පත් කරන මේ පීඩාවට රෙහි සංවිධානය කරලා පෙරට එන බව මහින්දානන්ද මතක තියාගත්තා. ඒ නිසා ඔය නිකන් කටමැත දොඩවන්නේ නැතුව ගොවි ජනතාවට සාධාරණ ඉටු කරන්න කියන එක තමයි අපි මහින්දානන්දට බල කරලා කියන්නේ. දැන් නැටි අන්තරුන් යහුවාම කියන සභාපතිරෝ අයින් කරන්න ඕනේ, මෙයා වයින් කරන්න ඕනේ කියලා එක එක කෙනා එක එක කෙනාට බෝල පාස් කිරීම විතරයි වෙන්නේ. මේක නබුත් මොකද යා කරන්නේ? ඔහු මේක නිකන් දකුණු අත කරන දේ වම් අත නොදන් ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙන. මේ මවාපෑමක් කරන්නේ විශේෂයෙන්ම මාදක්ක ඇමතිවරු ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පට්ට ගහන්න කතා කරනවා. මෙමෙ ලිට්‍රෝ ගෑස් සමාගම රජයට අයිති සමාගම. එහි සභාපතිවරයා පත් කරේ ජනාධිපතිවරයා. තිසාර කියන සභාපතිවරයා ජනාධිපතිවරයා වියත්මගේ ප්‍රමුඛ සාමාජිකී. එනිසා ජනාධිපතිවරයා විසින් තමයි මේ සභාපතිවරයා පත් කරලා තිබෙන්නේ. ඒ වගේම ගෑස් සමාගම අයිති බුඳල්ල මාත්‍ය බැසිල් රාජපක්ෂට. ඉතින් බැසිල් රාජපක්ෂ සභාපතිවරයා පත් කරලාද ගෝඨාභය රාජපක්ෂත්. ඒ වගේම මෙවැනි ගෑස් අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා වගකීතු ආණ්ඩුව පැත්තකින් තියලා ඇමතිවරු අර ගෙදර මුවහමට තඩි බානවා වගේ එක එක්කෙනා හොයාගෙන තිබෙනවා පහර දෙන්න. ඒ නිසා ඒවා ව්‍යාජයක්, ව්‍යාජ රංගනය, ඇත්ත ප්‍රශ්න යට ගැසීමක් කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඔයාලගේ ආණ්ඩුවක් කවොත් මේක කොහොමද ඔයාලගේ යම්කි සැලැස්මක්? ඔව් අනිවාර්යෙන්. අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සහන මිලකට පවත්වාගෙන අපේ වගකීම. ඒකට තමයි ආණ්ඩුව හදන්නේ. ආණ්ඩුව හදන්නේ ජනතාවට පීඩාවට පත් කරන්, ජනතාවගේ ධනෙ එක්රැස් කර හොරකම් කරන්, විවිධ ගෑස් ගෙන්නීමේදී, තෙල් ගෙන්නීමේදී, ඔමිස් ගහන්න හොරකම් කරලා ඒ බර ජනතාවට දාන්න නෙමෙයි. බාල ගෑස් ගෙනලා ජනතාවට බර පටවන්න නෙමෙයි. තෙල් ගෑස් ගෙන බාල තෙල් ගෙනලා ජනතාවට බර පටවගන්න නෙමෙයි. ආණ්ඩුව හදන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සාධාරණ මිලකට ලබා දීම සඳහා. අපි සහතික වශයෙන් එක් කරනවා. දැන් නවත බලාපොරොත්තු වෙනවා මේ කැබිනට් මාරුවත් සංවර්ධනයේ රට දිනුවේ කියලා. එහෙම වෙයිද ඇත්තටම? හිසරදේට කොට්ටේ මාරු කරාට ප්‍රතිපිතුරක් ලැබෙන්නේ නැහෙනි. මා දැක්කා කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කරනවා මැජික් බලයකින් ඩොලර් සංචිත වැඩි කරගත්තා වගේ. ඇත්තටම අපේ රටේ සංචිත වැඩි කරගන්න ඕන එකක් අපි රටක් හැටියට සංචිත උපයලා. මේ වැඩි කිරීම කිසිසේත්ම කරගෙන තිබෙන්නේ අපි රටක් ලෙස සංචිත උපයලා නෙවෙයි. ඒ වගේම මේ වැඩි කිරීම කරගන්න පුළුවන් අපිට තවත් දිගුකාලීන ණය අරගෙන. හැබැයි දිගුකාලීන ණය ගැනීමෙන් හෝ අපි ඩොලර් රුපියා ගැනීමෙන් නෙවෙයි මේ සංචිත වැඩි වී තිබෙන්නේ. චීනයෙන් ගත්ත අතමාරුවක්. ඒක ඇවිල්ලා අතමාරු ණය. ඒ කියන්නේ අපි අමාරුවේ වැටලා තියෙනවා. ටික දවසකට අපිට ණයක් දෙන්නේ. දැන් ඉන්දියාවෙන් හම්බ වෙන ඩොලර් මිලියන 400ක සාක් සංචිතයෙන් ඩොලර් මිලියන 400ක් ලැබෙනවා. ඒක මාස 6කින් ගෙවන්න ඕන. බංග්ලාදේශයෙන් මාස 6කට ලැබුණා. දැන් ඉතින් තව මාස 3කින් දෙන්නම් කියලා දීර්ඝ කරගෙන තියෙනවා. ඒ නිසා මේ සංචිත වැඩි කර ගැනීම නම් අතිසාරයට අඹුඩ ගහලා විසඳුමක් හොයන්න හදනවා වගේ විසඳුමක් කරනකොට ඇත්ත එකක් නෙවෙයි. රටේ විශාල ඩොලර් ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරලද ආර්ථික ප්‍රතිපත්තිය අපේ රට ඩොලර් කඳු ගණන් ණය අරගෙන ඒ ණය වර්ග ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඩොලර් වෙන සියලු ආදායම් මාර්ගද ඇයිරලා තිබෙනවා. ඒ නිසා මොකද සිද්ධ වී තිබෙන්නේ? කිරි පිටි ලූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවී හිර වෙලා තිබෙනවා. ඒ වගේම දැන් බොරතෙල් ගේන්න බැරුව තිබෙනවා. බොරතෙල් ගේන්න බැරි නිසා පිරිපාදුව වහනවා. මේ ආණ්ඩුවේ සැලැස්ම වෙලා තිබෙන්නේ කණිත්තිල සංස්ථාවේ කාර්යභාරය. ඒ කියන්නේ තෙල් පිරිපාදුව, තෙල් ගබඩා කිරීම, විදේශීය සමාගම් මත පැවරීම. ඒ නිසා එහි කටයුතු සඳහා තමයි මේ බිඳ වැට්ටීම් කරමින් තිබෙනවා අපිට පේන්නේ. මා දැක්ක උදේගම්මන්පිලෙන් ප්‍රකාශ කළද ඇත්තටම 2003 දී රනිල් වික්‍රමසිංහලා විසින් මෙම තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳව ගිවිසුමක් අත්සන් කරලා තිබුණා ඉන්දියානු IOC ඔයිල් සමාගම සමග. හැබැයි ඒ ගිවිසුමේ පැහැදිලි වගන්තියක් තිබෙනවා මේ පිළිබඳ අවසාන බදු ගිවිසුමකට මාස 6ක් ඇතුළත යා යුතුයි කියලා. එහෙනම් 2004 ආරම්භ වෙනකොටම ස්ථාවර බදු ගිවිසුමකට යා යුතුව තිබුණා. එහෙනම් ස්ථාවර බදු ගිවිසුමට ගියේ නැත්නම් ඒ ගිවිසුම එතෙන් සිට වළංගුනේ. මා දැක්කා හිට බලශක්ති ඇමති සුසිල් ප්‍රේමජයන්තම ප්‍රකාශ කරලා තිබුණා එම තෙල් ටැංකිත් එම ඉඩම් ප්‍රමාණයත් අයිති තෙල් සංස්ථාවට. ඒ නිසා මේ තෙල් සංස්ථාවට අයිතිව තිබු බල
රහිත වෙලා තිබුණු ගිවිසුමක් හේතු කොටගෙන තෙල් සංස්ථාවට අයිති වී තිබුණු මෙම බල මෙම තෙල් ටැංකිය තමයි යලි ඉන්දියාවට පැවරීම සඳහා මේ උත්සාහය දරමින් තිබෙන්නේ. එය මේ කිසිසේත්ම ලංකාවට පවරා ගැනීමක් නෙවෙයි ඉන්දියානු අයෝසි සමාගමට පවරා දීමක්. ශ්‍රී ලංකාවේ වඩා විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.